පරදිනවා කියලා දැනගෙන හිටියත් එංගලන්ත කණ්ඩායම එක්ක T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාදුණු විදිය දැක්කම ප්‍රේක්ෂකයන් විදිහට අපට තාමත් දරා ගන්න අමාරුයි. හැබැයි ප්‍රේක්ෂකයෝ විදිහට අපිට ප්‍රවීණ ක්‍රීඩකයන්ට මේ පරාජයන් දැනුණාට කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මේ පරාජයන් දැනෙනවද කියන දේ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ තරම් පරාද වෙද්දී අපේ ක්‍රීඩකයෝ පසුගිය කාලේ හැසිරෙන විදිය දකිද්දී අපිට දකින්න තියෙන්නේ ඔවුන්ට පරාජයන් ගැන කිසිම හැඟීමක් නැහැ වගේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් අන්ත පරාජයට පත් වුණාට පස්සේ සමාජ මාධ්‍ය වලින් එළියට ආපු වීඩියෝවක් මේ වෙද්දී දැඩි කතාබහට ලක් වෙනවා. ඩර්හැම් වල වීදියකදී නිරෝෂන් දික්කල්ලත් උපනායක කුසල් මෙන්දිසුත් දෙන්නා හැංගි හැංගි සිගරට් එකක් බොන්න දරන උත්සාහයක් තමයි මේ විදිහට ලීක් වෙලා තියෙන්නේ. ඒ සිද්ධියට දඬුවම් විදිහට මේ ක්‍රීඩකයෝ දෙන්නා ලංකාවට එවන්න තීරණය කළා කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් ඉතින් ප්‍රශ්න විසඳිලා ලංකාව ඉස්සරහ තරඟ දිනයිද? ක්‍රීඩකෙක් දුම්පානය කරන එක සාමාන්‍ය දෙයක් වුණත් වර්තමානයේ තියෙන නීති රීති එක්ක මේ විදිහට හොටෙල් එකෙන් එළියට ගින් හැංගි හැංගි මේ දේ කරන එක වැරදි නම් කළ මේ දේට මේ විදිහට දඬුවමක් ලැබෙන එක සාධාරණයි. හැබැයි දඬුවම් දුන්නා කියලා මේ දේවල් හැදෙන්නේ නැහැ. මුලින් ක්‍රිකට් වලට ආදරය කරන පරිපාලකයෝ ටිකක් ඕනා. අපි ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලින් වැඩක් ගන්න පුළුවන් දේශීය පිටින් දක්ෂයෝ කවුද කියලා අවබෝධයක් තියෙන පුහුණුකරුවෝ ඕනා. අනිත් එක ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන හිතලා ඒ තනතිල ගැන හිතලා අතීත වාර්තා බලලා හරි ක්‍රීඩකයෝ තෝරන්න පුළුවන් ක්‍රිකට් වලට ආදරය කරන තමන් ගත්ත තීරණ වැරදුනොත් ඒවා ඉක්මනින් නිවැරදි කරන්න නිහතමානී වන දිගු කාලීන වගේම කෙටි කාලීන සැලසුම් තියෙන තේරීම් කමිටුවක් ඕනා. ඒ වගේම තමන්ට ලබා දෙන කණ්ඩායම අවශ්‍ය ඉලක්කයට අරගෙන යන්න පුළුවන් වචනින් බය නැහැ කියලා විතරක් නතර නොවන ක්‍රියාවෙන් එක පෙන්නන නායකයෙක් ඕනා. මේ හැම දෙයකම තියෙන අඩුපාඩු නිසා වැටිලා තියෙන අපේ ක්‍රිකට් හදන්න නම් දික්කල්ල කුසල් විතරක් නෙමෙයි ක්‍රිකට් වලට ආදරේ නොකරන උනන්දුවක් නැති හැම දිනම gedare yawana එක තමයි කරන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.